දෙවෙනි ප්‍රශ්නේයි පස්වෙනි ප්‍රශ්නේයි බැලුවොත් සුදුසු නිදර්ශන දෙමින් කාබෝහයිඩ්‍රේට් වල මූලික රසායනික ලක්ෂණ සහ ජෛවීය කාර්යයන් ගැන විස්තරයක් ලියන්න. ඒකම අහලා තියෙන කොහොමද කාබෝහයිඩ්‍රේට් වල මූලික රසායනික ස්වභාවය හා කෘත්‍ය ඒකම තමයි හරි. මූලික රසායනික ලක්ෂණ කියන්නේ මොනවද? කාබෝහයිඩ්‍රේට් වල මොනවද අපි ඒකට ලියන්නේ? කාබෝහයිඩ්‍රේට් වල මූලික රසායනික ලක්ෂණ කියලා මොනවද අපි ලියන්නේ? මෙන්න මේ ටික ලියන්න ඕනේ ඔන්න අහගන්න හරි. කාබෝහයිඩ්‍රේට් හැමෝටම පොදුවේ තියෙන ලක්ෂණ ටික ලියන්න ඕනේ. ඊට පස්සේ කාබෝහයිඩ්‍රේට් වර්ග කීයක් තියෙනවද? තුනක් තියෙනවා කියලා ලියන්න ඕනේ. මොනවද ඒ වර්ග තුන? මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ්. ඊට පස්සේ මේ මොනොසැකරයිඩ් වල ස්වභාවය ගැන ලියන්න ඕනේ. මොනොසැකරයිඩ් වර්ග ගැන ලියන්න ඕනේ. අඩුම ගාන කියනවා නම් ඒකේ ඇල්ඩෝස කීටෝස ගැන පවා ලියන්න ඕනේ. පැහැදිලිද ඒක? ඊට පස්සේ මොනවා ගැන ලියන්න ඕනේද? ඩයිසැකරයිඩ් ගැන ලියන්න ඕනේ. ඩයිසැකරයිඩ් හැදෙන විදිය ගැන ලියන්න ඕනේ. මොනොසැකරයිඩ් දෙකක් එකතු වෙලා ඩයිසැකරයිඩ් වල ගති ලක්ෂණ මොනවද කියලා ලියන්න ඕනේ. ඊට පස්සේ පොලිසැකරයිඩ් හැදෙන හැටි ගැන ලියන්න ඕනේ. ඒවයේ ලක්ෂණ ලියන්න ඕනේ. පැහැදිලිද ඒක? පොලිසැකරයිඩ් වර්ග ගැන ලියන්න ඕනේ. ඊට පස්සේ මේ හැම එකකම මොනවද ලියන්න ඕනේද වෙනම? කාර්යභාරය ලියන්න ඕනේ. ඒ කියන්නේ පැය භාගයක් ලියන්න ඕනේ ලකුණු 150. ඊළඟට අහගන්න මෙහෙම මේ හොඳට අහගන්න කියන්නේ ඒවා ලියනකොට කිසිම හේතුවක් නිසා මෙන්න මේ වැඩ කරන්න එපා හොඳේ මොනවද වැඩ මේව කරන්න එපා කාබෝහයිඩ්‍රේට් CHO වලින් සමන්විත වේ කාබෝහයිඩ්‍රේට් වර්ග තුනක් ඇත එහෙමනම් ලියන්න එපා තරු දාලා තරු පෙනේ තරු දාන්නේ අංක දාලා ලියනවා එක මේකයි දෙක මේකයි තරුත් දාන්න එපා අංකත් දාන්න එපා මේ අහන්න එතකොට කොහොමද ලියාගෙන යන්න ඕනි අර උම්මගේ ජාතකයේ ලියන විදිහ තියෙන්නේ ආන්නේ විදිහට ලියාගෙන යන්න ඕනිම නම් විතරක් මොනවා කරන්නද ඡේද වෙන් කරන්න ඒකත් ඉතින් ඕනිම නම් විතරයි දැන් අර මාතෘකා ලියන්න ඕනිද මොනසැකරයිඩ් යටින් ඉරක් ගහලා එහෙම නෑ එහෙම ලියන්න රචනාව වගේ ලියන්න ඕනි. ඕගොල්ලෝ අර ඕ ලෙවල් වල සිංහල රචනා ලියලා තියෙන්නේ. අන්න ඉතින් ඒ රචනාවක් ලියන්න ඕනි. DNA RNA අතර වෙනස්කම අහපුවාම රචනා ප්‍රශ්නෙකට මොනවද කරන්න බැයිද? දෙපැත්ත බෙදලා ලියුවොත් ලකුණු දෙන්නේ නැහැ. ඉතින් ළමයි එක දෙපැත්ත බෙදලා ලියුවාමනේ ඕන කෙනෙකුට පැහැදිලිව පේන්නේ. එහෙම බෑ. DNA ඩියොක්සිරයිබෝසීනි වලින් සමන්විත වන අතර RNA සමන්විත වන්නේ රයිබෝසීනි වලිනි. එහෙම ලියන්න ඕන. හරි ඊළඟ එකත් තරු දාන්න එහෙම නැහැ හොඳේ. DNA වල නයිට්‍රජනීය බෂ්ම ලෙස ඇඩිනීන්, ගුවැනීන්, තයිමීන්, සයිටෝසීන් පවතින අතර RNA වල නයිට්‍රජනීය බෂ්ම ලෙස පවතින්නේ ඇඩිනීන්, ගුවැනීන්, යුරැසිල්, සයිටෝසීන් යන ඒවායි. DNA ද්විත්වදාම වන අතර සාමාන්‍යයෙන් RNA තනිදාම ලෙස පවතී. ඔහොම ලියන්න ඕන. මාත් එක තරහ වෙන්න එපා. ඕගොල්ලෝ දෙපැත්ත බෙදලා ලිව්වොත් මොකද වෙන්නේ කියන්නේ? ඔබ ලිව්ව දේවල් හරි ලකුණු නැහැ. ඒකේ සම්මතේ ඒගොල්ලන්ගේ. පැහැදිලිද ඒක? එතකොට දැන් අපි තොරතුරු දැනගෙනත් බොරුවට ලකුණු අඩු කරගන්න ඕනේ නැහනේ විභාගෙදී. එනිසා මම ඔබට මුල ඉඳන්ම පුරුදු කරන්නේ ඒ පැටර්න් එකට ලියන්න. වැඩේ ඉවරයිනේ එතකොට. කවද හරි දවසක මට මේ මාකින් එක හදන්න හම්බ වුණොත් මම හදන්නේ අර විදිහට තමයි. අර දෙපැත්ත බෙදලා ලිව්වත් ලකුණු දෙන්න ඕනේ. ඡේද විදිහට ලිව්වත් ලකුණු දෙන්න ඕනේ. අන්තර්ගතේ එකයි නම් ලකුණු දෙන්න ඕනේ. ඒ වෙනකොට දැන් මේ වෙද්දි අපේ මේ මහාචාර්යවරු එහෙම ලකුණු දෙන්නේ නැහැ. ඡේදම ඕනිලු ඒගොල්ලන්ට. හරි? මම ඡේද ලියන්න ඕනේ. පැහැදිලිද?